ධර්ම දක්ෂිණාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩමකොට වදාලෙකරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීින්න්ද්‍රයාණන් වහන්සේ අවසරයි ස්වාමින්හන්ස සමන්තහා චක්කවාලිසු අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මංම නිරාජස්ස සුනන්තු සගගමොක්හෙදං දම්ම සවෙන කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලූ අයං බදන්තා දම්ම සවෙනෙ කාලු අයන්බදන්තා නමෝටස්සෙ භගවෙතුවර හතු සබ්බදම්මී සු අප්පටි হাත ඥාන චාරස්සෙ දස බල දරස්ස චතු වීසාරච්ච විසාර දස්සෙ. සබ්බ සතුතෙමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බнюුුණෝ සම්මා සම්බුද්ධස්සෙ. නමෝතස්සෙ භගබතුූ අර හතු සබ්බදම්මි සුුවපටි හතඥාන චාරස්සෙ දසෙබල දරස්ස චතු වේ සාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසෙරස්ස ධම්මරාජස්සෙ ධම්මත් සාමිස, තතාාගතස්සෙ සබ්බ්ුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අර හතු සබ්බදම්මිසු අපපටිහත ඥානචාරස්සෙ දසබල දරස්සෙ චතු වීසාරජ්්‍ය විසාරදස්සෙ සබ්‍ය ස තොත්ත මස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස දම්මත් සාමිස තතාාගතස්ස සබ්බ්්‍යුුණෝ සම්මාසම්බොද්ධස්සේ උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ ඔතුම් නමස්කාරය වේවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරනමී බිලාවේ මාගේ මොවිින් වැරදි වචනයක් පිට නොවේවා මි්‍යාදෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේග සත්තිමෝ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරියට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සාසනාරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම්, චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාධූ සාධෝ සාධෝ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නී අද දවසේදී මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසෝ දහසක් ධර්මස්කන්ධය නතරින් ඉතාමත්ම වටින ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නටයි අදමි උතුම්මූ ධර්මදක්ෂිනා ධර්මානු ශාසනාව මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්මදේශනාවේ දායක පින්වත් දෙපලක් දායකත්වරගෙන තිබෙනවා කැප්පටිවලාන බෝය වලාන RRA ජයවරධන මහත්මා ඇතුළු පවුලේ පිින්වන්ත පිරිසත්. එවගේම නාරාහේම්පිට දාබරේ මාවතේ පදිංචි, සකුලා දින්නන්නනි ප්‍රාත්‍රිකා විධානගමාච්චි මහත්මිය ඇතුළු ඒ පින්වත් පිරිසත්. මේ පිින් උතුන් දෙපලයි අද මේ උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වේගෙන කටුතු කරුණු ලබන්නේ. අප ඒ පින් උතුන්ට ධර්මදේශනාව නිමාවට පත්වූ පසු ඔයාානුමෝදනා කිරීමේ අරමුණින් අදත් මේ උතුම් ධර්මදක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ අදත් අපි ඉරිදා ධර්මදක්ෂිනා ධර්මාණු ශසනාව තුොළින් සාකච්ඡා කරගෙන යන්න ධර්මදේශනා මාලාවෙේ තවත් එකදේශනාවක් සිදුකරන්නටයි බලාපොරොත්තු වන්නේ. අපේ පිහොතුන් දන්නවා අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන ධර්ම මාතෘකාව මොකදද කියලා මේ දවස්වලපී විශේෂයෙන්ම සාකච්ඡා කරගෙන යන්නේ ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත වූ ගොනයක් ඉස්මතු කෙරන යමකමහා ප්‍රාතිහාරය සිදුකරපු අවස්ථාවක් වශයෙන් උන්වහන්සේ තෞතිසා දෙවුල්ලොවට වැඩම කරලා එහිදී අිධර්ම දේශනාව පවත්වලා භාග්‍යෝතුන් වහන්සේ භාග්‍යෝතුන් වහන්සේගේ අති උතුම් මහා බුද්ධහානු භාවය ලොවට විධහාපාපු අවස්ථාවක් පිළිබඳවයි අපි මේ දවස්සල සාකච්ඡා කරගෙන යන්නේ මේ වෙන කොට අපි දේවෝ රෝහණ දේශනා මාලාවෙ දේශනාවල් හතක් නිමාවට පත් කලා අද අපි සාකච්ඡා කරන්නේ ඒ දේශනාමාලාවේ අටවිනි දේශනාව පසුගේී සතියේ දේශනාව අපි නිමාවට පත් කළා අපේ පිංහතුට මත කඇති භාග්‍යවතුන් වහන්සේ අභිධර්ම දේශනාව පවැත්වූ ආකාරය භාගතු දහන්සේ අභිධර්ම දේශනාව පවත්වන කොට හි අභිධර්ම දේශනාව තුළ විශේෂදිවිරාජය කරමුණු කලා ඒ තමයි මාතුර දි රාජය සසුගේ සතිය දේශනාව අපි අපේ භාගියොතුන් වහන්සේ මාතතුෘදී විරාජයායටට අනුග්‍රහ කරපු විදිය සසර මහබෝසතානන් වහන්සේ වැඩ ඉදෙද්දී තමන්ගේ මවට අනුග්‍රහ කරපු විදිත් සිදුකෙරෙන ඒ දේශනාව අපි සාකච්ඡා කරන්නට එෙදුණ අද අපි දේශනාවතුළින් සාකච්ඡා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ එදා අභිධරම දේශනාව පවත්ත ලීවර වෙලා උන්වහන්සේ ඊළඟට වැඩම කරනවන්නැවතත් මනුශෂලෝකයට එතමයි සංකසපොරයට එමන අදාපිසාකච්ඡා කරන්නේ භාග්‍යයවතුන් වහන්සේ ංකසපොරයට වැඩමකරපු ආකාරයේ පිළිබඳ අනන් තපරිමාන ගුණ සමෝහේකං ප්‍රතිමණ්ඩිත වූ භාග්‍යවතුන් වහන්සේගේ තවත් තවත් බුද්ධානු භාාවයක් ආශ්චාරිමත් අදභූත වූ ආනු භාාවයක් විදහදක්වන අවස්ථාවක් භාගිතුන් වහන්සේ සංකාසපපුරයට වැඩමකරීම පිළිබඳව අපේ භාග්‍යෝතුන් වහන්සේ දැන් මනුෂ්‍යලෝකින් දෙව්ලොවට වැඩම කරලා දින අනුවක් වෙනවා තුන් මාසයක් කිවර වෙලා භාග්‍යතුන් වහන්සේ දැන් මේේ තවුතිසා දෙව්ලවගත කරන්නේ හත්වෙනි වස අපි පසුගේ දේශනාවකදී කතා කලාා භාග්‍යතුන් වහන්සේ දෙව්ලවට වැඩමකරේ සැවැත් නුවරේ දලා සැවැත් නුවර යොදුන් ගණනාවක පිරිසක් බලාගෙනන්නවා දින අනුවක් පුරාවටම භාග්‍යතුන් වහන්සේ නැවතත් මනුශ්‍යලෝකෙයට වඩිනකා පැය ගනන් දින ගනං සතිගනන් මාස ගනං බලාගෙන හිටපු මේේ දිවිවරු මේ මිනිස්සු දවසක් කියල මොගලං හාමුදුරන්ගෙන් අහනවා පෙන්වත් සාමීණි කවද්ද භාග්‍යතුන් වහන්සේ මේ මනුෂලෝකෙට වැඩම කරන්නේ අපි හැම දෙනාමදැන් දින අනුවක් මේ වෙනකොට බලං හිටිය කවද භාග්‍යෝතු වහසේ වැඩම කරන්නේ ඒ දවස වෙනකොට වප්පොහොයට දින හතායි තියෙන්නේ මිනිස්වඇ විල විමසන දවස වෙනකොට. මුගලන් මහරහතන් වහන්සේ ඒ මිනිස්සුන්ගි කීමට භාග්‍යතුන් වහන්සේ මොුණ ගැහිෙන් යන තීරණී කළා මුගලන් මහරහතන් වහන්සේ භාග්‍යෝතුන් වහන්සේ වැඩ ඉන්න තැනට යනකොට මහා ප්‍රාතිහාරයක් පාගින වැඩම කළේ එ කොහොම දෙ කියෙලා සඳහන් කරලා තියෙනවා මුගලන් මහරහතන් වහන්සේ එර්දිමත් භික්‍ෂූන් වහන්සේලාතෙනෙන් අගතැන්පත් මහ උත්තමෙන් වහන්සේ නම උන්වහන්සේගේ එර්දිී දෙවෙනි වෙන්නේ භාගිතුන් වහන්සේ ගෘදිීට පම්මණේ එත්තරම් එරදියක් පාන්න පොළුව මහ උත්තමයෙන් වහන්සේ නම උන්වහන්සේ යොදුන් දෙලක්ෂ හතලිස් දාහක් ගනත්තයක් තියෙනමේ මහපපුතු වයේ හරියට ජලයක කිමි දෙන වගේ පොළොයටට කමිදිලා මහාමේරු පරවතය පාමුලිින් මතු වෙනවා ඒ මහාමේරු පරවතය පාමුලි මමුගලන් මහරහතන් වහන්සේ මහමේරු පරවතයට නගෙනවා මහාමේරු පරවතයට වඩින මුගලන් මහරහතන් වහන්සේව පින් ඔතුනි එදා ජම්බුද්ධීප වාසී සියලුම මනුෂ්‍ය සත්‍යයන්ට පෙනින පටන් ගත්තා සඳහන් කරනවා මහාමේරු පරවතය මොගලන් මහරහතන් වහන්සේව ජම්බුද්ධීප වාසින්ට හරියට පෙනල්ල තියෙන්නේ රත්තරං දංවැලකින් බැඳපු ඉද්‍රනීල මානිකයක් වගේ ඒ විතරක්නෙවෙයි මොගලන් මහරහතන් වහන්සේගේ මේ වැඩමවීම අපරගෝයානදීපවාසිින්න්තත් පේෙනවා. අපි දන්නවා මේ මහපෘතුවිය මහද්දීප හතරකට බෙදලතියෙනවා. ජම්බුද්ධීපය පූර්විදේහය අපරගෝයානය උතුරුකුරු තිවයින. අපරගෝයානේ ඉන්න ඒ සත්‍යන්ටත් මගලන් මහරහතන් වහන්සේ පේෙනවා. හරියට ඔවුන්ට පේන්නේ, රතුපාට මැනිකක ගැටගහපු රත්තරන් දංවෙලක් ැන වගේ මුගලන් මහරහතන් වහන්සේ පේෙන්නේ ඒ විතරක් නෙවෙ උතුරුකුරුදීප වවාසීන්ටත් මුගලන් මහරහතන් වහසේ පේෙනවා. උතුරුකුරුදීප වාසීන්ටත් මුගලන් මහරහතන් වහන්සේ පෙන්නේ හරියට ලෝහිතංක මානිික්‍යයක් රත්තරං පලසකින් බැන්දාස මුගලන් මහරහතන් වහන්සේව දර්ශනය වෙන්නේ ඒවගේ පර් විදේහ සත්‍යයන්ට මුගලන් මහරහතන් වහන්සේ පේනවා ඒ සත්‍යන්ට මොගලන් මහරහතන් වහන්සේ පේනවකිි සඳහන් කළේ ඉස්පටික මානිික්‍යයක් රත් පලස්හුයකින් බැඳවත් ඒ තරම් මහ එරදියක් පාමිං මුගලන් මහරහතන් වහන්සේ හරියට විදුලි එළියක් වගේ සියලු සත්‍යන්ට පෙනමීන් මහාමේරු පරවතයෙන් තෞති සාදයෝුලවට වඩිනවා රියට තෞතිසා දෙවලවට වඩින්නේ භාග්‍යතු වහන්සේගේ පාණ්ඩු කම්බල ශෛලාසනය ලගී මොකද ඒ වෙන කොට පාණ්ඩු කම්බල ශෛලාසනය ළඟට එන කම්ම දස දහසක් සක්වලවල්වලෙන් ආපු දෙවිවරු පිරිලා. එනිසා මුගලන් මහරාතන් වහන්සේ දෙව අ අතිර යන්නන්නේ දක්නෑ ඒනිසා මුගලන් මහරහතන් වහන්සේ මහමේරු පරවතෙන් තෞතිසා දෙවලොවට වැඩම කරලා දෙවලොව යටටි භාග්‍යතු වහන්සේගේ පාදයන් ැපත් වෙලා තියන පාණ්ඩුකම්බල ශෛලාසනෙල්ලාගේ මතුවදමා ඒක බලාගිින් හේටපු දෙවිවරු මිනිසුත් අනුබුදු මොගලන් මහරහතන් වහන්සේගේ මි ප්‍රාතිහාරය දැකලත් බොහෝ සතුටට පත්තෙමින් සාධකාරදෙන පටන්ගත්තා මමුගලන් මහරහතන් වහන්සේ භාග්‍යවතුරන් වහන්සගේ පාදයන් දෙක සිබිමින් භාග්‍යොතුන් වහන්සේගේ පාදයන් අල්ලමින් සම්භානය කරමින් වන්දනා කරලා භාග්‍යවතුරන් වහන්සේට මිනි මෙහෙම කියනවා ස්වාමීණී භාග්‍යෝතුන් වහන්සේ නොබවහන්සේගේ අසාධහරනෝ මහපිළහරහා මනෝහර වෝ දේශනාවෙන් මත් වෝ මෙ ජම්බුද්ධීප මිනිස්සු හරියට හස්ති කාන්ත වීනාවෙන් මත්තුූ හස්තිසේනාවක්සේ තුන් මාසයක් මුළුලෙහෙම අපි කවද්ද භාග්‍යතුන් වහන්සේ දකින්නේ අද දකිනවද හෙට දකිනවද මෙිහෙම. මිනිස්සුත් තවමත් සැවැත් නුවරට වෙලා බලාගරින්නවා. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේගේ දර්ශනයෙන් අත්ති ලෝබීවෙච්චමේ මනුෂයන්ගේ ලෝබී භහවේ සංසිදුවන්ඩ ස්වාමීනයෝ වහන්සේ කවද්ද මනුෂලෝකට වඩින්න කියලහනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සට කියනවා පින්වත් මුොගල්ලානය මෙයින් තවත් දවස් හතක් ගිය තැන. වප්පුර පසලොස්සක් පොහෝදා සංකස්ස පොරේන්, මම මනුසුලෝකෙටෙනවා දෙවුලොවිින් මම වැඩම කරන්නේ සංකස්සපුරයට සාරිපුුත්තන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන මේ වෙන කොටක් සංකසපුොරේ වස් සමාදැවෙලයිඉන්නේ. මොක්ගල්ලානය මාගේ ආනුභහාවේ ඔබගේ ආනුභහාවයෙන් සැවැත්නුවරවාසී සියලු ජනතාව අරගෙන තව දවස් හතක් ගිය තැන සංකස්සපුරයට වැඩම කරන්න කියලා. ගලන් මරහතන් වහන්සේ සහිපත් කරනවා මුගලන් මහරහතන් වහන්සේ භාග්‍යෝතුන් වහන්සේගින් පිළිතුර ලබාගෙන උන්වහන්සේ වන්දනා කරලා නැවතත් උන්වහන්සේ වැඩම කරපු විදිටම ප්‍රාතිහාරය පාමිං නැවතක් මනුෂලෝකෙට වැඩම කරනවා ඒ ප්‍රාතිහාරය පාමිං වැඩම කරන්නේ ඒ ප්‍රාතිහාරය පාපොනිසා ඒ වෙලාවෙ හිටපු සියලු මිනිස්සු හරියට පුරහන්දක් දැකපු මිනිසු වගේ මුගලන් මරහතන් වහන්සේගේ මේ ප්‍රාතිහාරය දිහා බලාගෙන සාධකාර දෙනවා දැන් අවධානී තියෙන්න්නේ මුගලන් මහරාතන් වහන්සේ කිරහි ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ සැවත්නුවරවාසී මිනිසුන්ට කියනවා තවත් දවස් හතක් ගිය තැන භාග්‍යතුන් වහන්සේ සංකසපුරයට වැඩම කරනවා මිනිස් වහනවා සාමීනී සැවත්නුවරෙන්දල සංකසපපුරයට කොච්චර දුරක් තියෙනවද. ත් යුදුන් තිහක් තියෙනවා ඒ වෙලාව්‍යහනව ස්මීනී දවස් හතකින් කොහොමද යොදුන් තිහක් අප යන්නේ ස්මීනී මෙතැන බාල ලමයිඉන්නවා ඔවුන්ට වේගින් යන්න බේ ස්මීනී මෙතැන වයෝර්ධ ලෙදෙවෙච්ච රෝගීයඉන්නවා ඔවුන්ටත්තේගෙන් යන්නබේ සාමීනී ශක්තිවන්තයකොටවත් යොදුන් තිහක් දවස් හැතුළ හතක්ක ඇතුළති යන්නෙ බේ සාමීන අපි කොහොමද මේ සාවිශාල පිරිසක්කෙක් කරගෙන දවස්හතකින් සංකසපුරයට යන්නේ මුගලන් මහරතන් වහන්සේ වෙලාවෙ කියනවා පිමත්ති කිසිම කනෙ කරදරයකට පත්වෙෙන්න එපා ඒ පිළිබඳ හිතන්නවත්්‍යපා ඔබෙත් මගේෙත් ස්වාමීියෝ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ග්‍යානුභාවය හති විශාලයි උන් වහන්සේ ්‍යානු භාාවෙන් සහ මාගේ ආනුභාාවෙන් මන්නු බලව සංකස්සපුරයට අරගෙනයන්න දැම්මුගලන් මහරහතන් වහන්සේ යොදුුම් ගණනාවක් දුර ඉන්න මේ පිරිසව අරගෙන සංකස්වපුරයට වැඩම කරන්න තීරණය කළා යොදුන්තිහයක් දුර යන්න මගලන් මහරහතන් වහන්සේට මේ පිරිසත් එක කොපමන වෙලාවක් කියන්නේෙත්ද උන් වහසිගානු භාවින් තමයි දැ සංකස්සපුරට මේ පිරිස වරගෙන යන්නේ එතර සාදහන් කරලා තියෙනවා සියල මිනිසට සූදා නම්වෙන්න කියනවා සංකසපුරේටයන්න. හරියට ශක්විති රජකිනි මගුල් ගෙදරකට යනවා වගේ. සක්විති රජකිනිි යම් ස්ථානකට යනකොට අපි දන්නවා චක්කරතරින් ගමන් කරන්න. ඒ චක්කරතන පිඟතුන යුදුන් දුළහක සේනාවක් නංවාගෙන යන්න තරම් මහා බලවත් යානය. මුගලන් මහරහතන් වහන්සේත් හරියටමි, සැවැත්තුවර වැසියන් අරගෙනගේ ආංගී වගේ උන්වහන්සේ ග්‍යානු භාවි සැවැත්තුවර හිටපුමේ පිරිස ඉතාම කිටි මොහොතකින් සංකස්සපොරයට අරගෙන යනවා ඒ මොහොතගෙන ධර්මී සඳහන් කරලා තියෙන්නේ හරියට මිනිමේ වගේ කෙනෙක් පින්හතුනනි අතට ගන්නවා බුලත්විටක් කන්න ඒ බොලත්විටක් අරගෙන හුණුටිකක් අරගෙන අර බොලක් කොලේ තවරගන්නවා බොලත්විටක් කන්න අතටගත්තු බොලත් කොලේ හුණුටික ගාල ඉවර වෙන කොට පිංහතුන සංකසපුරයට ගිහිලි වරයි ඒ මනුසය බොලත්වෙට කටටදාගන්නේ සංකසපුරේදී හුණුගාන්න පටන් අරගත්ත සැවැත්නුවරදී ඉලට තවත් තුඋදාහරණ දක්වල තියෙනවා ඔන්න තවකිනෙ කොන්ඩෙ පීරණවා කොන්ඩෙ බැදගන්න කොන්ඩෙ පීරන්නේ සැවැත්නුවරදිී කෝඩ ගැට ගහගන්නේ සංකසපුරීද ඔවුන් දන්නේෙත්නේ එතරම් වේගෙන් සංකසපුරයට ගේල්ලා එහමනම් බලන්ඩ මේ සම්බුද්ධහමී ආර්යන් වහන්සේ නමක ග්‍යානුභාාවිය කොයි තරම් ශ්‍රේෂ්ඨද කෙිහිතන්න ඉලට තවත් උදාහරණ දක්වල තියෙනවා ඔොන එක්කෙනෙ එක කනක කරාබුවක් පලදිනවා සැවැත් නුවරදි ඊළඟ කනේ කරාබුව පලදින්නේ සංකසපුරේදී තවකෙනෙක් එක අතකට වලලොදා ගන්නවා සැවැත් නුවරදී ඊළඟ අතට වලල ටිකදා ගන්නේෙ සංකසපුරේදී පිගතුනි බලන්ඩ මොන්න තරම් මහත් ආනුභාාවයක් මොගලන් මහරහතන් වහන් සිට තියෙනවයි ඒ ආනුභාාවේ නම් පංහතුන වච්චන වලට විස්තර කරන්න බැරි කොයි තරම් වරණනා කරත් ඒ ආනුභාාවේ වරණනා කරන්න තරම් අපි සමර්ථ නෑ කියලමයි හැම මොහොතකමිමේ ධර්මකාරණවල් පැහැදිලල් කරදි හිතෙෙන්න්නේ පිත්ති මෙතරම් ආනුභාාවයක් තිබිච්ච මොගලන් මහරහතන් වහන්සේ සැවැත් නුවරින් අර මහසයිනාවාරගෙන සංකසපුොරයට ඉතාම ශෂණයකින් අසුරක් ගහන තරම් සුළු මොහොතකින් සංකසපුරයට වැඩම කළා හරියට මිනිසුන්ට පෙන්ල තියෙන්නේ සිහිනයකින් ගමන ගියා වගේ භාග්‍යවතුන් වහන්සේගේ සහ මගලන් මහරහතන් වහන්සේ ගනු භාවිින් දැන් සංකස්සවපොරයට ගිහිල්ලා සංකසපොරේ කඳවරු බැඳගන්නවා භාගතුන් වහන්සේ වඩන කම්බලාගෙන භාග්‍යතුන් වහන්සේ වප්පුර පසළොස්සක් පොහොයදාට කලින් දවසී ශක්‍ර දෙවියන් ටාරාධනා කරල කියනවා ය අපි දැම්මේ තෞතිසා දෙවලොව ගතකරපු කාල අවසන් අපි දැංවස් පවාරණය කරනවා. අපි මෙතන මනුෂ්‍ය ලෝකයේ සංකසපොරයට වැඩම කරන්න තීරණය කළා. ශක්‍ර දෙවියන්ටේ සඳහා සෝදානම්වෙන්න කල භාග්‍යතුන් වහන්සේ කරුණු කාරණාවල් දක්වනවා. ශක්‍රදේවිය කල්පනා කරනවා හරියට තමන්ගේ ගෙදර නවාතැන්ගත්තු ප්‍රභූකිණි තමන්ගේ ගෙදරින් නික්මිලා යන්නේ යම්සේද එවැනි මහා ගෞරවයක් ශක්‍ර දෙවන්ටද දෙම් භාගතු වහන්සේ කිරී ඇති වුනා මාගේ ස්වාමීියෝ භාග්‍යවතුන් වහන්සේ මම වෙනුවෙන් මගේ දෙවපිරිස වෙනුවෙන් මා වැඩඉන්නමිද්දිවේ භවනටම වැඩම කරා මොන තරම් කරුණාවක භාග්‍යතු වහ සැති බුණද අප වෙනුවෙන් නේතරම් දුරක් ගෙවාගෙන වැඩම කරපු භාග්‍යතුන් වහන්සේට අපි මොනවගේ පූජාවක් කරන්න ඕනද ඒ බුද්ධහනු භාාවයට නම් කරන්න පුළුවන් සමර්ථ පූජාව මේ මනුලෝවත් දෙවුලොවත් නෑක් බව ශක්‍රදිවියෝ දන්නවා නමු ශක්‍රදිවියෝ තමන්ගේ ශක්ති ප්‍රමාණී භාග්‍යතුන් වහන්සේට දැන්ග වඩිනකොට ඒ භාග්‍යයොතුන් වහන්සේගේ අනන්තූ බුදුගුණයට පූජාවක් කරන්න ටෝඕන කෙළ ද ශක්ක්‍රදවියන්ට හිතේ අදහසක් තියෙනවා. ශක්‍රදීෝ කල්පනා කරනවා කුමනාකාරය පූජාවක් පවත්වන්න පැවැත්තුවොත් වටිනවද ශක්‍රදිවය කල්පනා කරනවා භාග්‍යොතු වහන්සේ මේ දෙව්ලොවට වැඩමකර මනුෂ්‍ය ලෝකෙන්න්දල පියවරවල් තුනක් තියලා එහෙමනම් ඒවගේම පූජාවක් ට ාගතුන්හසේ නුෂලෝකට වඩිනකොට කරන පුළුවන්න ඒක කොයි තරම් වටිනවද ආන්‍යෙහිම් හිතලා ශක්්‍ර දෙවියෝ මහාමේරු පරවතයේ මුදනි ඉඳලා තෞතිසා දෙවුල්ලොව ඉඳලා මනුෂ්‍යලෝකයේ සංකසපොරේ දක්වාම පඩිපෙලක් සකස් කරනවා මොනවයිද සියලු රතනයන්ගේ ඒට දුණුැත්තේ පඩිපෙළකුයි වම් පැත්තේ පඩිපෙළිකුයි ව පඩිෙවල් දෙකක් කදනවා. ඒ සියලු කාරයන් කරන්නේ දිවිය පිරිස. ඒ ඒ දෙවියන්ගේ ආනුභාවෙයි දැන් දෙවුල්ලොව ඉඳලා භාග්‍යවතුන් වහන්සේට මනුෂ්ෂලෝකෙට වැඩම කරන පඩිපෙලක් කදනවා. ඒ පඩිපිළේ කෙලවර සටහන් වෙන්නේ මනුෂලෝකේ සංකස්සපුොරේ. ඒ කපින්ගොතුදී අවිද්‍යහිත භූමයක් කැටියටයි ධර්මය සඳහංකරලා තියෙන්නේ මකද මේ අවිජහිත භූමි කෙලක කියන්නේ එහෙම බෝමි හතරක් ගැන අපේ ධර්මී සඳහං කරල තියෙනවා කවදාවත් මේ මනුෂ්‍යලෝකයේ වෙනස් නොවෙන ස්ථාන හතරා එක ස්ථානය ඇත් තමයි භාග්‍යවතුන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙන බෝධි ම්ඩලේ කවදාවත්ේ තැන වෙනස්වෙදිිනේ. ඊළඟ ස්ථානය තමයි භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා පවත්වන ඉසිපතනාරාමය ඒකත් කවදාවක් වෙනස්වෙදිිනේ. ඊළඟ ස්ථානය තමයි භාග්‍යෝතුන් වහන්සේ අභිධර්ම දේශනාව පවත්වා, ඒ සංකසපුරයට වැඩම කරන ස්ථානය එතන සඳහන් කරල තියෙන්නේ ඒ පඩි පෙළේ සංකස පොරේ පිහිති පඩිය කිසිීම බුද්ධ සාාසනයක පින්වතුනි මහපොේ වෙනස්වෙන්නේ ඒක පවතින ස්ථානය ඒ ස්ථානිම තමයි සටහන් වෙන්නේ ඒ පඩිය කවදාවත් වෙනස් වෙන්නේ ඉළකට අහතරවනි නිස්ථානය තමයි සියල බාග්‍යවතුන් වහන්සේලාගේ ගන්දකුටිය නිර්මාණය වෙන ජේත වනනාා ජේතවනා ාමි ාග්‍යෝතුන් වහන්සගේ ගන්දකුට්ටිය නිර්මාණය වෙන තැන භාග්‍යවතුන් වහන්සේගේ ඇන්ද තියන උහන්සේ සැතපෙන ඇඳ තියන ඒ ඇදේ පාදහතර තබන ස්ථානය මේ මහපොළොවේ කිසිීම බුද්ධ ශාසනක වෙනස්වෙෙන්න්නේිනේ. මෙ මේ හතර අවිජහිත භූමි හතර හැටියට අපේ ධර්මී සඳහන් කරලා තියෙනවා. එතටමිත්‍ර සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ දෙෙවුලොවන් සංකස්සපුරයට වඩිනකොට ඒ සංකස්සපුරේ හදන සෝපානය ඒ පඩිපෙ සියලු බුද්ධ ශාසනවල නොවිනස්ව පවතිතමා. දැංශක්‍රදිවියෝ දිවිය පිරිසයෝෝදවලා මේ පඩිපෙළ නිර්මාණය කරනවා. එතට සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේට වඩින තියෙන්න ඒ පඩිපෙළ හදන්න සප්තරතනී කොහොමද තෞතිසාදෝලොව ඉඳලා සංකසපොරේ දක්වාම තියන පඩි පෙළවල් පඩිපෙල්ලේ පඩියෙන් පඩිය පඩියෙන් පඩිය විවිධ විධ වටනනාකම්මලින්තියෙන් රථනයන්ගේ නිර්මාණය කරනවා පළවෙනි පඩිය හදනවා රත්තරංගලි දෙවිනිි පඩිය හදනවා රිදීවලි තුන්විනි පඩිය හදනවා ප්‍රවාළමයකින් රථනයකින් හතර්විනිි පඩිය හදනවා වටින දැවියයකින් පශ්‍රණි පඩිය හදනවා ලෝහිතංකමය කියන රථනයකින්. හයිවිනි පඩිය හදනවා මසාර ගල්මය කියන රථනයකි. හත්තනි පඩිය හදනවා ඉන්ද්‍රනීල මානිික්කයකින් අටවෙනි පඩිය හදනවා සප්තරථනයන්ගේ. ආං එහෙම පිංවතුන මෙ දිවිය පිරිස භාග්‍යවතුන් වහන්සේ වැඩම කරන මේ පඩිපෙල පඩියෙන් පඩිය පඩියෙන් පඩිය විවිධ වටිනාකම්වලින් යුක්ත, රථනයන්ගෙන් තබයි නිර්මාණය කරන්න. ඉළකට පෙන්වතුන භාග්‍යවතුන් වහන්සේ වඩින දකුණු පැත්තෙන් තවත් පඩිපෙලක් තියෙනවා වම් පැත්තිෙන් තවත් පඩිපෙලක් තියෙනවා දකුණු පැත්තේ පඩිපෙලිින් ගමන් කරන්නේ දිවිය පිරිස වම් පැත්ත පඩිපෙළිෙන් ගමන් කරන්නේ බ්‍රක්්ම පිරිස එතර සඳහන් කරනවා පෙන්වොතුන භාග්‍යවතුන් වහන්සේ වඩින පඩිපෙලේ කිසිීම දෙවියෙක්වා කිසිම ්‍රක්්මක වත් පං වතුන ගමං කරණිනේ දැං භාග්‍යතුන් වහන්සේ අරමුළු දි සේනාවටම පින් අනුමෝදැන් කරලා වස් පවාරණය වෙලා දැංවුන් වහන්සේ වප්පුර පසළො සක් පොහෝදා තෞතිසාධ්‍යුල්ලොවන් සංකසපුොරයට වඩින්න ගමන ආරම්භ කරනවා. එදා පිංවොතුන භාග්‍යවතුන් වහන්සේ මේ වඩින ගමන මේ මනුෂ්‍යලෝක සියලු මිනිසුනු දස දහසක් සක්වලවල් හිටපෝ සියලු සත්තයෝත් අවීචීන්දල බවාග්‍රයේ දක්වා මින්න සියලුම සත්‍යයෝ එදා භාග්‍යොතුන් වහන්සේගේ මහා බුද්ධහානු භාාවයකින් වඩින ගමන ඒ ගමන දිහා බලාගෙන හිටියලු භාග්‍යොතුන් වහන්සේ සියලු ලෝකදාාතු සත්්‍යයා මාවත් දකිත්වාකන අධිෂ්ඨානයෙන් තමයි පඩිපිළිින් වැඩම කරන්නේ. පං අත්න භාග්‍යවතුන් වහන්සේ මේ වඩින්න දර්ශනය තෞතිසා දෙවළො යිදල සංකසපොරයට වඩිනකම්ම සೀು ස්‍යಯන්ට පින් ತන පෙනෙන පටන්ගත් ඒ සියලු සත්‍යන්ට භාගතු වහන්සේ පමණක්නෙවේ දකුණු පඩිපිල්ලේ ඉන්න දිවිය පිරිසವම් පඩිපිල්ලේ ඉන්න බ්‍රක්්ම පිරිසා ඒ දෙපිරි පින් ತ කොහො ින්ද තියන්නේ. දකුණු පඩිපෙල්ලි චාතු මහාරාජික දිවේ පිරිස තෞතිසා වැස දිවිය පිරිස යාමිය දිවිය පිරිස සුනිර්මත දිවි රාජා ප්‍රධාන දිවේ පිරිස සතුසද දිව රාජා ප්‍රධාන දිවිය පිරිස මාර දිවී පුත්‍රය ප්‍රධාන දිවිය පිරිස කියන මේ දස දහසක් සක්වලවල්වහිට පෝ දිවිය පිරිස දැන් දකුණු පඩිපෙල්ලි සංකසපොරේ දක්වාම පින්හොත්තුනි පෙළිින් පෙළිහිටගෙන ඉන්නනවා. ඉලට වම් පඩි පිළිත් ඒ විදියමයි. වම් පඩි පෙළිත් දස දහසක්සක් කොළබල්වලින් ආපු සහම්පති මහාබ්‍රක්්ම රාජයා ආදී සියලු බ්‍රක්්මයෝ වම්පඩි පෙළි තෞතිසා දෙව්ලොව ඉඳල සංකසපොරේ දක්වාම භාග්‍යතුන් වහන්සේට විවිධ විවිධ පූජා පවත්වමින් හිටගෙන ඉන්නවා. ඒපු තනිවම පඩිපිළේ ගමන් කරන්න එදා ශක්‍ර දෙබියෝ භාග්‍යෝතුන් වහන්සේගේ සුගතචීවරයක් පාත්‍රධාතුවත් තරැගෙන හරියට සෙත්ත එක්ක සංකසපොරයට ගිහිල තියෙනවා මේ දර්ශනය පින්වතුන මංසක් කලින් සඳහන් කරා සියලොම දෙබිවරු ස්ලොම බ්‍රක්්මිෝ දැක්ක කියලා හරියට කොහොමද කෙනෙකෝගේ අල්ෙහේ යම් අකුරටිකක් ඇන්දම දකින්න පුළුවන් යම් සේද ආට් මේ පැමිණෙන දිවිය පිරිසයි බ්‍රහක්්ම පිරිසයි භාගතු වහන්සේ විවරු පේෙනවලු. ඒ දෙවියන්ටක් කුරා කුහුම්වියන්ම පවා පේනවලු. ඒන්න පුළුවන්ගනු විද්‍යයට භාගතු නහන්සේ අධිෂ්ඨාන කරලා තියෙනවා. අපේ භාගතු වහන්සේ දස දහසක් සක්වලවල් වල හිටපුෝ සියලු ලෝක ධාතුුවන්වලහින්න සත්‍යන්ට, බුද්ධානු භාවය පෙන්වමින් අර රන් ඉනි මගිං රුවන් ඉනි මගිං තමන් වහන්සේගේ පාදිං පාදය පාදිං පාදිය තබමින් සංකසපුරයට වඩිනවා. උන්මද පඩියෙන් පඩිය තබනකොට.මීශ්‍රී පතුලි තිබිච්ච එකසිය අටක් වු මගුල්ලකුණු පවා සියල සත්‍යන්ට දැක ගන පුළුවන් කමක් මේ විදියට පෙන්හතුන සංකසපුරයට වැඩම කරනවා ඒ සංකසපුරයට වැඩම කරෙන් පස්සෙදී අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුලිම්ම භාග්‍යවතුන් වහන්සේගේිල්ලඟට වැඩම කරලා භාග්‍යවතුන් වහන්සගේ ශ්‍රීපාදිය අල්ලලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරමින් භාග්‍යවතුන් වහන්සේ තෙක්ක අතාබහක නිරත වුණ පින්වතුි මේ ලෝකී තින ධර්මතාවයා සියලු බුදුරජාණන් වහන්සේලා අපි කලින් මතක් කර මේ දෙවලොවට වැඩම කරලා මාතුරෘු දිව රාජයාට අභිධර්ම දේශනා කිරීම සියලු බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල සිදුවෙන පොදු ධර්මතාවයා ඒ පොදු ධර්මතාවයක්ම තමයි ඒ භාග්‍යවතුන් වහන්සේලා නැවතත් වැඩම කරන සංකසපුරයට ඒත් පුුදු ධර්මතාවය අපි කලින් මේ කාරණාවල් මතක් කළා සංකස්ව පුරයට වැඩම කරන දවසේ ඉස්සර වෙලාම භාග්‍යවතුන් වහන්සේවේ වෙල පිළිගන්නවකල සඳහන් කරන්නේ පංහතුන සාරිපපුත්්්‍ර මහරහතන් වහන්සේ හැම බුද්ධ ශාසනයකම පිංවතුනි භාග්‍යවතුන් වහන්සේගේ අගගශ්‍රාවකයන් වහන්සේ නමක් තමයි භාග්‍යතුන් වහන්සේ සංකසපුරයට වැඩම කරනකොට භා්‍යතු වහන්සේ පිළියාරගෙන තියෙන්නේ. උදාහරණයක් සඳහන් කරනවන රියන් අසුවක් උස දීපංකර භාග්‍යවතුන් වහන්සේ සංකසපොරයට වැඩම කරපු වෙලාවි පළොමේමදීක් පංකර භාග්‍යවතුන් වහන්සේ වදනාකරි සුමංගලකින් අග්‍රෂාවකයෙන් වහන්සේ. රියං අසු අටක් උස බද් ශාීරයක් තිබිච්ච කෝඩ භාග්‍යවතුන් වහන්සේ මනුශ්‍යලෝකයට සංකසපුරයට වැඩමකරපු දවස ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිියරගෙන උන්න්නවහන්සේ තික කතාබහ කළේ බද්දර කියන මහතිරුන් වහන්සේ. රියන් අසු අටක් උස මංගල භාග්‍යවතුන් වහන්සේ සංකසපුරයට වැඩමකරපු දවසී ාග්‍යවතුන් වහන්සේ පිළියාරගෙන කතා කළේ සුදෙව් කියන මහරහතන් වහන්සේ රියන් අනුවක් උස සුමන භාග්‍යවතුන් වහන්සේ සංකශපොරයට වැඩම කරපු දවසේ ඒ භාග්‍යවතුන් වහන්සේ පිළියරගෙන කතා බහ කළේ සරණ කියන මහරහතන් වහන්සේ සියල්ලෝ මග්‍රෂාවකෙන් වහන්සේලා රේවත භාග්‍යවතුන් වහන්සේ ෙනයෙන වරුණ කියන මහරහතන් වහන්සේ සෝභිත මහරහතන් වහන්සේ පිළියාරගෙනතියන්නේ අසමකින මහරහතන් වහන්සේ අනෝම දස්සේ භාග්‍යවතුන් වහන්සේ ව පිළියාර ගත්ත නිසබ කියන මහරහතන් වහන්සේ පදුම භාග්‍යවතුන් වහන්සේ පිළියාරගත්ත ශාල කියන මහරහට පිළියාරගත්ත බදද්‍ර ශාල කියන මහරහතන් වහන්සේ ගन से ප देवල කියන marah मස ග्यन से පග शाणනසत ග्यनහස प सुs ක ्यनස පitaස අ ග्यनස පिया शांत म වස දම්मදसी භාගතුनහන් से පළियाගते හන්සव පළियाගते සmbahහ කියන marahහatan වස තිස භාගවතුनහන් से පිළियाරගත්ते බख්ම දव කියන මහරatanන් වහන්සේ හන්සේ विපසි භාගවතුनහන්ස පිළिया ගते කද maහatan වන්ස सක භාගතුनහන් से පළियाරගते අbu කියන marahatan න්ansi වෙ භාග्यතුनහන් से පිළिया ගते, සෝන කියන මහරහතන් වහන් විදුර කියන මහරහතන් වහන්සේ කෝනාගමන භාගවතුන් වහන්සේ පිළියාරගත්තේ සබිය කියන මහරහතන් වහන්සේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේව පිළි අරගත්තේ තිස්ස කියන මහරහතන් වහන්සේ මිනි මේ විදියට තමයි සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අභිධර්ම දේශනාව නිමාකොට දෙෙව්ලොවිං සංකස්සපුරයට වැඩම කරද්දී ඒ භාග්‍යවතුන් වහන්සේව පිළියාරගත්තී අගග්‍රෂ්‍රාවකයන් වහන්සේ එක පොදු ධර්මතාවයා මේ වෙලාවෙීත් අපේ භාග්‍යවතුන් වහන්සේ සංකස්සපුරයට වැඩම කරපු වෙලාවේ සාරිපුත මහරහතන් වහන්සේ සියල පිරිසට කලින් භාග්‍යවතු හන්සේගේ ළඟටේ විල්ල. භාගයවතුන් නහන්සේගේ ශ්‍රීපාදයක්න් අල්ලමින් සම්භානය කරමින් භාග්‍යතු නහන්සිට වන්දනා කරලා එතැන් පටන් භාග්‍යවතුන් වහන්සේට පූජා පවත්වනවා අර බුද්ධහානු භාාවේ බලාගිෙනි හිටපු පිංහතුනි මේ දස දහසක් සක්වලවල් වල හිටපු පිරිස ඒ බුද්ධානුභාවය බලල එදා පිංවොතුනී ඒ භාග්‍යවතුන් වහන්සේගේ මේ අපරිමිතු ගුණකදම්බයට ඇති කර ගත්තු ලෝභකමන නිසාම එදා සියල් ලෝම පිංවතුනනි බුදදුභ ප්‍රාර්ථනා කරාලු එතන සඳහන් කරනවා ඒ බුද්ධහනු භාාවයේ දැකලා හිතට ඇතිවෙච්ච වීරයට එතන බුද්දුබව ප්‍රාර්ථනා නොකරපු කෙනෙක්නේ කියලා ඒ තරම් දස්ස දහසක් සක්වලවල් වලි ngාපු සියල්ලෝම පිංහත්නී ඒ වෙලාවේ බුද්ධත්තේ ප්‍රාර්ථනා කළා මේ වෙලාවේදී සාරිපපුත්්‍ර මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ගිල්ලඟට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සටමි නිමිහිම හ කියනවා භාග්‍යවතුන් වහන්සේගේ ගුණහඳම්බේක ටි එකතු කරලා භාග්‍යතුන් වහන්සේට ගාතාවල් සජ්්‍යහයනා කරමින් පූජාවක් පවත්වනවා එතනද කියනවා මේ විශ්ව දහතුයේ සියරු සත්‍යන් අභිභාවනය කරගෙන ඉන්න මාගේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ නම් මෑනිි කෙනෙක් ලබපු මම कोොයි තරම් භාග්‍යවන්තේදද ඔබ වහන්සේ වගේ පියෙක් ලබපු අප මොනතරම් භාග්‍යවන්තේක්ද ඔබ වහන්සේ වගේ ගුරුවරයක් ලබපු අප මොනතරම් භාග්‍යවන්තේදද ඔබ වහන්සේ වගේ කල්්‍යාන මිත්‍රයෙක් ලැබීම මොනතරම් භාග්‍යවන්තේක්ද ඔබ වහන්සේ වගේ දිවිය ඇසක් ලැබීම मොනතරම් භग්‍ය වන්තද ඔබ වහන්සේ වගේ तिලකාබරණයක් ලැබීම ඔබ වහන්සේ වගේ මුදන්මල් කඩක් ලැබීම ඔබ වහන්සේ වගේ චෝඩाමානिकයක් ලැබීම ඔබ වහන්සේ වගේ लाයක් ලැබීම ඔබ වහන්සේ වගේ චिंතා මානකයක් ලැබීම ඔබ වහන්සේ වගේ නේत्र්‍රත් सවයක් ලැබීමमी කාරණීන් මාසේ භාග්‍ය වන්තෝ නැත ස්වාමීනී අද ඒ ශාස්තෘන් වහන්සේගේ බුද්ධහනු භාවේ දිහා බලලා මේ දස දහසක් සක්වලවල් වලින් ආපු දෙව්මින්සුන් අතර ස්වාමීනී මෙතන කිසිම කෙනෙක් නෑ බුදුබවනො පැතූ හැම කෙනෙක්ම ස්වාමීනී බුදු බව පැතුවා ස්වාමීණී මේ හැම දෙනාම මතු බුද්ධත්වය ලබනවද කියලා ාගතු වහසේගේ සාරිපුත්ත හමුදුර හනවා එවෙලායි භාග්‍යතුන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ගෙන හනවා සාරිපුත්ත එහෙම සියල්ලෝ පැතූ පමණින් බුදුබාව ලැබීද සාරිපපුත්ත හාමුදුර දේශනා කරනවා සාමීනී පාරමිතා නොපොරූපු කෙනෙකොට නම් බුදුබල බන්නට බේ භාගතනාන්සේ අන්නේ වෙලාවෙේ කියනවා සාරිපුත්ත මේ සියල්ලෝම බුදුබව ප්‍රාර්ථනා කරාට සියල්ලන්ට බුදු බව ලැබෙන්නේ නමුත් සාරිපපුත්ත මෙතැන වීර වඩන සත්්‍යයෝ ඒ කාතේම මත්තුමත්තු භාවයන් වල බුද්ධත්තය ලබනවා ඒම බුදුබව ලබන්නට බැරි අය අධික වීරය නැති අය මධ්‍යම ප්‍රමාණය වීරය තියෙන අය පසේ බුද්ධත්තය ලබනවා සාරිපොත්ත මධ්‍යම ප්‍රමාණේ වීරඇත් නැති අය අල්ප වූ වීරයක් තියෙන අය උතුම් රහක් පලය ලබනවා. සාරිපොත්ත යමෙ ගඟකට බැහැල එතරට පීනෙනවා. එක තොටුපොලක් තියෙන මට්ටිකක් තුරයි තව තොටුපොලක්ති නෝ මධ්‍යම මට්ටමි තව තොටුපොලක් තියෙනවන්තිම වට්ටමි. වීරවන්තයෝ අර පලවෙනි තොටට යනවා. එතනින් එතරවෙනවා. මධ්‍යම වූ අය මැදතුොටින් එතර වෙනවා. අල්පූොත්හයක් තියෙන අය අතිමුතු ටිංගෙතරබෙනවා. ආ්‍ය වගේ අධික වීරතිීන අයමි පිරිසාතරින් මත්තු මතු ජාතිවල ඒ ඒ කාලවල පාරමී සම්පූරණ කරලා ලෝතුරා බුද්ධරා චළඟා කරගන්නවා. ඒ විතරට්නෙවී ඒ අතරම මෙතන හින්න අය මධ්‍යමල් ප්‍රමාණේ වීරතියෙන අය ඒ ඒ සාසනවල ඒ ඒ කාලවල, පසේ බුද්ධත් එෙලබනවා අන්තිමටම වීරතින අය ඒ ඒ බුද්ධ ශාසනවල උතුම් මහරහත් බවලබල මේ සසරගමන නිමාවට පත් කරනවා ඒ නිසා යමෙක් බුද්බාව ප්‍රාර්ථනා කරන වනං භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ බුද්බව ප්‍රාර්ථනා කරක වලක්වන්න ටිපා කියලා එදා භාග්‍යතුන් වහන්සේ ඒ සියල්ලන්ටම ධර්ම දේශනා පවත් පලා භාග්‍යවතුන් වහන්සේ සාරිපපුත්තු මහරහතන් වහන්සේගේ ප්‍රශ්නයට පිළිතුරක් ලබ දෙනවා. ඒ වෙලාවේ දී භාග්‍යවතුන් වහන්සේ මේ ශ්‍රාවකයන්ගේ ප්‍රඥ්ඥා මහිමේ පෙන්නන්න භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ගේ ප්‍රශ්නයක් අහනවා. පෘතග්්‍යන පිරිසගේෙන් ප්‍රශ්නයක් අහනවා ඒ පෘත්්‍යන පිරිසට ඒ ප්‍රශ්නයට පිළිතුර දීගන්න සමර්ථවන් නිනේ ඒ ප්‍රශ්නට පිළිතුර සෝවන් වූ අයට දෙන්න පුළුවන්කමක් ලැබෙනවා. සෝන්න්න ච්චයි ගෙනු ප්‍රශ්යක්ක හනවා. නමුත් සෝවන්න අයට දෙන්න බෑ ඒකට පිිතුර ඒ ප්‍රශ්නයට පිළිතුර දෙන්න සකරදාාගාමී පිරිසා. සකදාගාමී පිරිස ගෙනු ප්‍රශ්නයක් හනවා. ඒ අයටත් පිළිතුරක් දෙන්න බෑ ඒකට පිළිතුරක් දෙන්නේ අනාගමී වූ අය. අනාගාමීන්ගෙන් පිරිසක්ක අහනවා අනාගාමී අය ඒකට පිළිතුරක් දෙන සමර්ථ වෙන්නේ ඒකට පිළිතුරක් දෙන රහතන් වහන්සේලා රහතන් වහන්සේලා ගින් භාගිතු වහන්සේ ප්‍රශ්නක හනවා ඒ රහතන් වහන්සේලාට ඒකට පිළිතුරක් දෙන්න බේ ඒකට පිළිතුරක් ලබල දෙන්නේ අග්‍රෂාවකෙන් මහන්සේලා දෙනම ඒ ලාවේ අන්තිමටම භාග්‍යවතුන් වහන්සේ සාරිපපුත්ත මහරහතන් වහන්සේගේෙන් ප්‍රශ්ඥ කහනවා ඒ වෙලාවේදී සාරිපපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥා බල මහිමයමි සියලු සත්‍යන්ට පෙන්න්න ඕන කමටයි භාග්‍යතුන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ගේ මේ ප්‍රශ්න හන්දි සාරිපපුත්ත මහරහතන් වහන්සේ ඒ ප්‍ර්යට පිතුරක් කල්පනාා කරනවා නමුත් පින්හොතුනි ඒ අහපු ප්‍රශ්නයට පිළිතුරක් දෙනට මේලෝකේ යමෙක් සමර්ථ වෙනවනන් ඒ සමර්ථ භහවේ ලබන්නේ වෙන කවුරුවත් නෙවෙයි තවත් භාග්‍යෝතුන් වහන්සේ නමක් පපමණයි. එමනම් බුදු කෙනෙකොට විමසන්න පොළුවන් ප්‍රශ්නයක් පිළිතුරක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් සාරිපපුත්ත මහරහතන් වහන්සේකින් අහන්නවා සාරිපපුත්තු මහරහත්තන් වහන්සේ දැම්ම ප්‍රශ්නයට පිළිතුර උන්වහන්සේ ප්‍රඥාවෙන් උන්වහන්සේ කල්පනා කරනවා නමුත් පිංහතුනි සාරිපොත්්ත මහරහතන් වහන්සේට ඒ ප්‍රශ්නයට පිළිතුරක් දී ගන්න බැරිවෙනවා උන්වහන්සේ සහිපත් කරනවා මේ දස දහසක් සත්වය අතර කිසිීම කෙනෙක් නෑ මේ ප්‍රශ්නයට පිළිතුරක් දින සමර්ථකෙන එහම කිව්වම භාගතුන් වහන්සේ සාරිපොත්ත මහරහතන් වහන්සේට යම්කිසි නයක්‍රමයක් කියනවා බෝත මිදං සාරිපොත්ත කියලා. ඒ ප්‍රශ්නයට පිළිතුරක් ලබල දෙන්න එක්තරා නය ක්‍රමියයක් සාරිපොත්ත මහරහතන් වහන්සේට භාග්‍යතු වහන්සේ කියනවා. ඒ නයක්‍රමිය අනුසාරයෙන් සාරිපොත්ත මහරහතන් වහන්සේ අර ප්‍රශ්නයට පිල්තුර ලබල දෙනවා. භාග්‍යතු වහන්සේගේ පුංචීගියයකින් ඒ වෙලාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසඳන්නට පුළුවන් ප්‍රශ්නයක් සාරිපපුත්ත මහරහතන් වහන්සේ විමසනවා සාරිපපුත්ත මහරාතන් වහන්සේ විසඳනවා පංහතුනි ඒක අහපු සියළුම මිනිසු සියලු මාරය ශ්‍රාවකියෝ එකක් හඩිින් සාධකාර දෙනවා සාරිපපුත්්‍ර මහරහතන් වහන්සේගේ ප්‍රඥා මහිමේ පෙන්න්නන්න. අන්න ඒ වෙලාවේ සියල් ලෝම සාධනද දිද්දිී භාග්‍යතුන වහන්ස දේශනා කරනව මහනිනි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට මිතරම් ප්‍රඥා බලමහිමයක් ලැබුණි මොකක් නිසාද සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥා බලමහිම මේ කොයිතරම්ද කියල සඳහන් කරනවනං සඳහන් කරලා තියෙන්නේ සක්වලකට වෙහිවහිනකොට එක කල්පයක් පුරාවටම වෙහිවහිනකොට ඒ වහින වැහිබිදු ගාන ගණන් කරලා කියන්නට තරම් සමර්ථභාවයක් සාරිපපුත්ත මහරහතන් වහන්සේට තියෙනවා. හරියට මේ සක්කොලවල්ලල සියලු සත්තයෝ එක පැත්තක හිඳගෙන සාරිපපුත්ත මහරහතන් වහන්සේ තවත් පැත්තකින් තිවොත් ඒ සියලු සත්‍යයන්ගේ ප්‍රඥාවට වඩා ඒ සියලු ප්‍රඥාවන් අභිභවනය කරන ප්‍රඥාවක් සාරිපපුත්්‍ර මහරහතන් වහන්සට තියෙනවා ඉස් සියලු ප්‍රඥාවල් ලෙකට එකතු කළත් සාරිපපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාවට ලංවෙන්න එබේ ඒ වෙලා විභා්‍යතුන් වහන්සේ සාරිපපුත්ත මහරහතන් වහන්සේට මෙවන් ප්‍රඥා බලමහිමයක් ලැබුණේ සසර මොනවගේ පින්කමක් කරලා දෙකෙන කාණාවත නිදි සසාඳහන් කරනවා ධර්මී සඳහන් කරලා තියෙනවා පින්වතුන පෙර එක්තරා භවයක ධර්මය ලියන්ට බන ලියන්ඩ පුස්කොල සහ පන්හිදක් පුස්කොල සහ පන්හිදක් බන ලියන්න පූජ කරල තියෙනවා ධර්මය ලියන් අන්න ඒ පූජාවේ ආනුභාාවේනයි පින්වත්න්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේට මෙතරම් ප්‍රඥා බල මහිමියක ලැබුණ ඒනෙ පින්වතුන එදා අස්සජී මහරහතන් වහන්සේ බනපද දෙකක් කියනකුට උන්වහන්සේට මගපල ලබන්නතරම් ශක්තියක් උන්න්නහන්සට ලැබුණේ ඒ ප්‍රඥා බලමහිමේ නිසා සාරිපුතු මහරතන් වහන්සේ ප්‍රඥා වන්ති අතරී අගගස්ථානය ලබන්න ආං ඒ පුන්න කරමි නිසාමයි එහමනන් ඒ පුන්න කර්මය මොනතරම් ශ්‍රේෂ්ටද අපේ භාග්‍යතු වහන්සේ සාරිපපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥා බල මහිමිය විදහ දක්වදදිී සියලු ශ්‍රාවකයෝ ඒක අහල පොදුමයට පත්තෙද්දී භාග්‍යතුන් වහන්ස දේශනා කරන මහනින මේ සාරිපුත්‍යයන් වහන්සේ මේවිදිට තමන්ගේ ප්‍රඥාව විදහපෑවේ අදවිතරක් නිව භාග්‍යවතුන් වහන්සේ නමකට විෂසඳන්න පුළුවන් ප්‍රශ්න උන්වහන්සේ විසඳුවී අදවිත රක්නිවෙ පෙරත් මේ වගේම ප්‍රඥා බල මහෙමැක් තිබුණ කියලා අපේ භාග්‍යතුන් වහන්සේ සරභ මිගජාතකය දේශනා කරනවා අතීත ජීවිතේ ඒ වගේම ප්‍රඥා බල මහිමයකින් උන්වහන්සේගේ ප්‍රඥාව පෙන්නපු අවස්ථාවක් ජාතක පාලලිය සරභ මිගජාතකය කියීෝතිං පින්වතුනි ඒ කාරණාව අපට මනාවට වටහගන්න පුළුවන් එමනඟටේ කරුණු කාරණාවල් දක්වන්නට කාලයවෙලා ප්‍රමාණවත් වන්නේ නෑ එනි සාදට අපි මේ දේශනාව මෙතිකින් නිමාවට පත් කරනවා අපි මෙිතික් දවසක් දේශනා අටක් පොරාවටම ලෝතුරා භාග්‍යවතුන් මහන්සේගේ අනන්ත අපරි මාන බුද්ධානු භාාවයක් බුද්ගුණයක් ඉස්මරතු කෙරනෑ ඒ දේවාරෝහන පූජාව යමකමහා ප්‍රාතිහාරය පූජාව කියන මේ අනන්ත බුදුගුණ ස්මතු වෙන බුද්ධානු භා විස්්මතු වන ඒ උතුම් දේශනාමාලාවයි අදද මේ වෙන කොට අපි දේශනා කළේ ඒ දේශනාමාල්ලාවේ අවසාන දේශනාවයි අදද මේ විදියට නිමා කරනටේ දනේ එහමනං අද දවසේ අපි අපේ ශක්ති ප්‍රමාණීින් ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ මේ අනන්තව බුදුගුණයන් ඉස්මතු වෙන බුද්ධහානු භා විස්මතු වෙන මේ දේශනාමාලාව අප සිද්ධ කරන්නට ේදනාා එමනම් මේ දේශනා මාලාව පුරාවටම ධයිකු සීලු දෙනාටම මේ සඳහා මේ ගුවන්කාලේවිෙන් කරපු නෙත්නාලි කාවේ සභාපතිතුමන්ට සාමාන අධිකාරතුමන්ටත් එවාගේම මේ සඳහා කැපවී ක්‍රියා කරන ආගිමකංශයේ අපේ පිංවතුන් හැමදිනාටමත් මේ සියලු පුන්නේෙ ධරමියෝ එක්ක හා සමානෝ මනුමෝ දැංවේවා ඔවුන්ට සසරේකු නිවන්දකින ජාති දක්වාම ලෝතුර භාග්‍යවතුන් වහන්සේගේ සරණයන්නටම ශක්තිය ලැබේවා භාග්‍යවතුන් වහන්සේ කිරහිම ශ්‍රද්ධහවූ පොදවාගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටම පුද පූජාපවත් වන්නට ඒ හැමදිනාටම ශක්තිය දහිරිය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද අපි මේ දේශනාමාලාව මෙිතකින් නිමාවට පත් කරනවා. එම න අද දවසේ, උතුම් සදධර්මදේශනාව ශංස ධර්මියන්ගේ බලයෙන් අදත් මේ උතුම් සද්ධර්ම දේශනාවට දායකත්වය දරන පිංමක් පිරිසට පුුණානමෝදනා කරන්නට බලාපපුොරොත්තු වෙනවා හද මේ දේශනාවේ දායකත්වේ ගෙන කටයුතු කරනු ලබන්නේ කැප්පිතිවලාන බෝයවලාන ලිපිනේ පදිංචි RRA ජයවරදන මහතා ඇතුළු පවුලේ පින්ංවන්ත පිරිස ඒ පිං තුන් බලාපොරොත්තු වෙනවා බෝයවලාන පදිංචිව සිටි මීට මාස තුනකට පෙර මියගිය ආර් ඒ කුසුමාවතී මැනිිකේ රත්නායක නවලෝකොරෝ හලේ හෙදියක්ව කටයුතු කරපු එතුමියයට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ආදරණිය මෞතුමයට කිසිදු භවයක අකල් මරණයකට ගුදුරුණු වේවා සසන වසනාතුරු, හැම භවයකම දීර්ඝාෞෂ සම්පත්තිය ලබත්වා කියලා ආදරණිය දියනියත් සිතුලි කියන දියනියත් එවගේම ගිාන් කෙන පුතුරුවන්න තුළු පවුලේ හැම දෙනාම ප්‍රාර්ථනා කරනවා. එමනං ඒ ආද්‍රණියම අවතුමියයට මේ උතුම් දරමදානේමේ පින් අනුමෝදන් වේවා කිසින්දු භාවයක එවන් අකල් මරණයකට පත් නොවේවා සසර පරමාඖෂම බුක්ති විදින්නට මේ සියල කුසලය හේතුවාසනාාවේවා කියලා අපි මේ වෙලාවේ සාදුකාරදිල්ලා ප්‍රාර්ථනා කරනවා. හෙවාගේම මීට වසර විස්සකටියගිය ජී. ජ නෝනා ආදරණය අම්මාටද. මීට වසරකට පෙරමියගිය කනුගල පදිංචි විල්බට් හේරත් සහෝදරයාටද මීට ව පෙරමිය ගිය ගල්දනි මාවත පදිංචිවසිති කරුණානායක ආදරණිපියාට ඇතුළෝ මියපරලෝගියපු සියලමීගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා ඒහැම දෙනාටම මේ සියලොපිං අනුමෝදන් වේවා ඒ හැම දෙනාගේම බවගාමී ජීවිත සුව පත්තේවා පාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාධෝ කියා පාර්ථනා කරනවා ගේ තවත් දායකත්වයක් දරනවා නාරාහිම්පිට දාාබරේ මාවතයේ පදිංචි, සකුලා දිින්නානිි ්‍රාත්‍රිකා විධාන ගමාච්චි කියන ඒ පංවොත් පිරිස. විශේෂයේයේ ඒ පින්හවතුන් බලාපොරොත්තු වෙනවා අප්‍රේල් එකලොස් වෙන දිනට ජන්මදිනයේ දෙන උදය විධාන ගමාච්චි ආදරණය ස්වාමි පතුුණුවන්ට එවාගේම අපප්‍රේල් දාසේවන දිනට උපන්දිනය දෙෙන ජනිඳු මිහින් විධාන ගමාච්චි ආදරණය පුතුුණුවන්ටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ආධරණය ස්වාමි පොතුනුවන්ටත් නිදුක්නීරෝගේ දිර්ඝාෞෂ සම්පත්තිය සැලසේවා. චිරජීවනය සැලසේවා, කායික මානසික සුවපත් භභාවය සැලසේවා, එතුමා සිදු කරගෙන අනු ලබන සියලු කටියයුතු ස්ොර ප්‍රකාරෙම සාර්ථකමත් පේවා කියලා අපි මේ වෙෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා එවගේම අප්‍රේල් දාසේවන දින්නට ජනමදිනයේන ජනිදුමිහින් විධාන ගමාචි පොතුනුවන්ට නිදුක්් නීරෝගේ දීර්ඝාෞෂ සම්පත්තිය සැලසේවා ඒ පොතුනුවන්ගේ අනාගත ජීවිතය යහපත් පේවා කියලා අපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා ඒගේ රැස්කරගත්තු උදාරකුසලානි සංස ධර්මියන්ගේ බලේෙන් දේශකාණන් වහන්සේටත් පෞලේ හැමදිනාටමත් නෙතතෙ ෆම් කාරමන්් ලිපිංගත් හැමදි නාටමත් ලංකාවා සීලෝකවා සිහැමදිනාටමත් පුුණානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ හැමදිනාටම මේ සියලො කුසල් අනුමෝදැන්වීවා හැමදිනාගේම ජීවිතේ සලු බලාපොරොත්තු පැතුම නිිටුේවා හැමදිනාටම නිදුක්නීරෝගේ දිර්ඝාෞෂ සම්පත්්‍යය සැලසේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා මෙවන්නතුන් සද්ධර්මයක් දේශනා කරන්නට අපව ධර්මෙන් පෝෂණය කරන මාගේ ගෘදේවයානන්ටත් නිදුක්නීරෝගේ දිීර්ඝාෞෂ සම්පත්තිය සැලසේවා එවාගේම මා මේලෝකට බිහි කරපු මගේ ආද්‍රණීමැණියන්ට මෙපින් බලයෙන් භවගාමී ජීවිත සුවපත්තේවා. ඒවාගේම මාගේ ආදරණී පියාන්නන්ටත් භවගාමී ජීවිතය සුවපත්තේවා මා පැවිදි කර පුගුරුදේවොත්තම මෙෙන් වහන්සේගේෙත් සසර ගමන සුව පත්තේවා ඒ හැම දෙනාටමත් ඔබ අපහැම දෙනාටමත් කෙටිම කාලියකින් පහසුම ආකාරයෙන් සුක සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරෙන් නිදහස්වම්වා අජර වූ අමර වූ, නිවන් ලැබසනසින්නට මේකුසල්ලතුම් පාරමිතාවක්ම වේවායි සාධූ සාධූ සාධෝ කියාපි ප්‍රාර්ථනා කරමු. ආකා සට්ටහාචබුම්මට්ටහා දේවානාගාමහිද්දිිකා පුුණ්ඥන්තං අනුමෝදිිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං ආකාසට්ටහාචබුම්මට්ටා දේවානාගාමහිද්දිිකා පුණ්ඥන්තං අනුමෝදිිත්වා චිරන්රක් කන්තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ටහාචබුම්මට්ට දේවානාගාමහිද්දිිකා පුුණ්ඥන්තං අනුමෝදිිත්වා චිරන්රක් කංතු සම්මා සම්බුද්ධසාාවකං.